ආයුබෝවන් අපි ඉන්නේ සරලවම පටවුලක අපි ජරා ජීර්ණ සත්ත්වක ඉන්නේ සමහරවිට ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන ඇත්තේ පෙට්‍රල් පොලිම එක ඉඳන් නැත්තම් ඕගොල්ලෝ නිකන් කෙලෙවිච්ච ලයිෆ්ස්ටයිල් එක ඇත්තේ ටාගට් එකක් නැති නිකන් ෆ්‍රේම් එකක් ඇත්තේ ඉතින් මට ඕනි වුණා වීඩියෝ සිරිස් එකක් කරන්න ඕගොල්ලන්ට පොඩි ටාගට් එකක් දෙන්න මොකක් හරි ගේමක් ගහගන්න අලුත් දෙයක් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ඉතින් ඒ වගේ දෙයකට පොඩි සපෝට් එකක් දෙන්න මං හිතුවා මට පේන හැටියට පොළොව මට්ටමේ ගේමක් ගහපු ඕගොල්ලෝ අපි වගේ ඩයල් ටිකක් මෙතනට ගේන්නලා අපිට ඉන්දිය සිරිස් එකක් කරන්න ඉතින් මේ වැඩේ පටන් ගන්න හැදී මට මුලින්ම කල්පනා වුණේ මේකට ගැළපෙන පුද්ගලයා කියලා මට හිතුනේ ඔබ දන්නවා මේ මෙයාව දන්නවා හොඳටම දන්නවා ඒ කියන්නේ මටත් වඩා ඉන්ටර්නෙට් එකේ ඉන්ටරැක්ට් වෙන ඕගොල්ලොත් එක්ක ලව් එකේ ඉන්න පරණ YouTube කරුවෙක් සහ ඔරිජිනල් නියම මට්ටමේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ඉතින් මේ මනුස්සයාගේ තියෙන වටිනාම කාරණාව මට තියෙන වටිනාම කාරණාව තමයි කාලි කියන කැරක්ටර් එක නිර්මාණය වෙන්න ප්‍රධානම දායකය වෙච්ච ඒ කියන්නේ කාලි කියන කැරක්ටර් එක හදන්න හේතු වෙච්ච පුද්ගලයා තමයි මේ ඉන්නේ ඩිල්සාන් අබේගුණවර්ධන අයුවන් අයුවෝ ඉතින් කාලි කියන කැරක්ටර් එක නිර්මාණය කරන්න දායක වෙච්ච කාලි කියන කැරක්ටර් එක හැදෙන්න ප්‍රධාන හේතුවක් වෙච්ච හින්දා මට වටින මගේ මට්ටමේ නියම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ඩිල්සාන් අබේගුණවර්ධන අයුවන් අයුවෝ මොකෝ වෙන්නේ ඉන්නවා ඉතින් කොහොමද ලින්ග්ගේ ජීවිතේ දවසර එච්චර නෑ අපි ඉන්නේ පට්ටවුලකනේ ඔව් සාපේක්ෂව අපි කියන්නේ භෞතිකවාදී විදිහට දන්නේ නැතුව පොළොව මට්ටමෙන් ගත්තොත් අපි ඉන්නේ පට්ටවුලකනේ හරි ඒ කියන්නේ අපි දැනනවා දැන් අපි මොන මට්ටමක හිටියත් අපි ලොකු මට්ටමක හිටියත් මම දන්න මගේ යාළුවෙක් ඉන්නවාද මැනේජර් කෙනෙක් අද උදේ මැසේජ් දැම්මා රෑයකට තෙල් පොලිමරට ගිහිල්ලා අවුලක ඉන්නේ අපි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අලුතෙන් ගේමක් ගහන කොල්ලෙක්ට කෙල්ලෙක්ට පොඩි බලාපොරොත්තුවක් දෙන්න පොඩි මොටෝ එකක් දෙන්න මට හිතෙනවා මෙතනට ගැලපෙන මනුස්සයා ඔයා මුලින්ම ගෙන්නන්න thank you ඉතින් අපි සරලව මුලින්ම මෙහෙම ප්‍රශ්නයක් අහමු පොඩි අමුතු එකක් අද සල්ලි කියක් විතර තියනද? ඒ කියන්නේ බැංකුවේද අතේද? අපි ගමුක නිකන් ඔයාගේ සංචිතය කියලා ඔයාට බෑකප් ප්ලෑන් එකකට තියන් ඉන්න සල්ලි ප්‍රමාණය. හරි වැරදි ප්‍රශ්නයක් කැමතිනම් උත්තර දෙන්න පුළුවා. හරියට දන්නේ නැහැ ඇතනම. මම හිතර කවුරුත් හරියටම දන්නේ නැහැ. සර්වයිව් වෙන්න ඇති ප්‍රමාණයට හම්බ කරලා තියෙන්නේ. සර්වයිව් වෙන්න පුළුවන්. පුළුවන් නේ. රයිට්. අපි මේ නිකන් අර ගෙදරින් කාලේ ඉන්න. ගෙදරින් කාලේ ඉන්න. ඔය ටොපික් වලට එනවා. එතකොට දිල්ෂාන් අපේ ගුණවර්ධන මේ දවස්වල මොනවද කරන්නේ? ආදායම් මාර්ග හැටියට මොනවද ගහන ගේම? බීච් එකේ සෙල් වෙනවා. ඉතින් මේ දවස්වල වෙන ඔය ඉස්සර කරපු බිස්නස් ටික තියෙන ඉතින් ඒවා ඒවල ඉස්සර වගේ කම් නැහැ පොඩ්ඩක් නිකන් ටොපික් බේස් කියන්න අපිට නිකන් මොන වගේ දේවල් ටිකක්ද කරන්නේ මගේ විතරක් ඒවා කියන්න කැම්බර ෂොප් එක ඒ කියන්නේ ෆයිව් වගේ දේවල් ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන ඒවා දන්න ටියුෂන් සෙන්ටර් ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන ඒවා FD ඒ සල්ලි දෙන ඔව් මම කියන්නේ මම කියනවා සල්ලි එනවා නම් ගන්න ඉතින් මේ ටිකේ නැතුව ඇති පැහැදිලි ආදම ශ්‍යාම් මාකට් අරම ඔක්කොම තාම එළියලා ඉන්නවා ශ්‍යාම් මාකට් එක කියන්නේ මේක ෆයිනෑන්ෂල් ඇඩ්‍රස් එක නෙමෙයි ඔව් මං හිතා ඉන්න තව වැටේ කියලා මොකද ඔකේ මාකට් ඔක්කොම කඩා වැටෙනවනේ ඒත් අපි කියන්නේ ඉස්සත කරන්න එපා අපි වරලා තුන් නෙමෙයි හැබැයි අපිට අයිඩියා එකක් දෙන්න පුළුවන් අපිත් මේවා නිකන් හොයනවා කියලා ඔව් නෑ නෑ ඔව් මේ කිසි දෙයක එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි අපි කියලා මේ ෆ්‍රේම් එක දාගන්න හේතුව ඒක ඉල්ලීගල් එකයි ඒ හින්දා කිතුම දෙයක් ගැන කවටවත් වගේ කියන්නත් බෑ එහෙම ඒ සතිය ගන්නතු ඒ හින්දා මේ අපි අයිඩියා දෙන්නේ. ඔව් කිසිම දෙයක් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෑ. එතකොට ෂෙයාර් මාකට් එකේ පොකට තියෙනවා මේ ටිකේ මං ඉන්නේ තව වැටේ කියලා හිතාගෙන සල්ලි ටික ඒ කියන්නේ මාකට් එකේ මම සල්ලි ටික දාන්න පුළුවන්. ඒක තියාගෙන තව ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ලෝකේ මාකට් එක බලනකොට. දැන් ඊයේ මම මගේ ක්‍රිප්ටෝ පෝට්ෆෝලියෝ එකේ ඔක්කොම ක්‍රිප්ටෝ වලින් භාගයක් ස්ටේබල් කොයින් කරා. මොකද ඒකෙත් අතර මේ කියන්නේ ඩෙඩ් කට් බවුන්ස් එකක් කියලා. ආ ඒක වැටිලා පොඩ්ඩක් අප් කළා ඩවුන් වෙන ගමන් තියෙන්නේ. ඔය එක එක තව වරමතකද වෙන කරන දේවල් මට මතකයි මතක නැහැ NFT කතන්දර දරුණු බල්ටි ටිකක් ගහලා මේ ටිකේ මේක තමයි 5 කතන්දර ඒ ටිකෙන් යනවා ඔය ගිස් ටික අරමේ ටික තව ඔය එකට කෙලියා මේ ඔය පව කට් වලින් රිපෝටම සම් NFT මේ එකත් වටුනා ඒත් එක්කම නිකන් අර ධනපති බන්දි මත මේ ක්‍රයිසිස් එක බලපාන්නේ නැහැ කියලා කියන්න බෑ මොකද බෑටත් වැඩිලා තියෙන ආගසලම් වෙන්න බර ගානක් හොයපු මේක අපි අංක වශයෙන් අපි පස්සේ කතා කරමු අපි දැන් ඉදිරියට ඇදගෙන යමු. ඉතින් ඩිල්සාන් අබේගුණවර්ධන මහත්තයා මට කියන්න අපි යමු නිකන් අර ටිපිකල් ටොපික් එකකට මම මේකට යන්න ආස නැහැ මේ මේක ඇතුලේ තියෙන්න පුළුවන් අර අනිස් සාපේක්ෂ ඉන්ටර්වයුව වගේ තියෙන දුක කෑල්ලක් තියෙන්න පුළුවන් රස කෑල්ලක් තියෙන්න පුළුවන් ඒවා වැඩක් නැහැ අපි නිකන් සරලව ඇදගෙන යමු ඔය කැරියර් එක ගැන. ඔයා මොනවද මෙතන අද ඉන්න ඩිල්සාන් අබේගුණවර්ධන වෙන්න මොනවද කරගෙන ආපු බිස්නස් රිලේටඩ් දේවල් ටික සහ පුද්ගලික වශයෙන් ඔයා කවුද ඒවා කරගෙන ආපු උදාහරණයක් විතර ගමු අපි ඔයා මේ ගේම ගහන්න පටන් ගත්ත පොඩි කාලේ හිතමුකෝ පළවෙනිදේ කම්පියුටර් එකක් ගන්න සල්ලි එකතු කරා අන්න ඒ වගේ ඉඳන් ඔයා කැරියර් එක පොඩ්ඩක් කියන්න බෑ ගෙදරින් සල්ලි දුන්නා ඒ සල්ලිෙන් බිස්නස් පටන් ගත්තා ඕයි ඇත්ත රයිට් ඒක මේ සමහරු හිතන්නේ එහෙම නෑ කියලා දෙයිනේ මම ඒක කියනවම ගහම මට බඩන පොයින්ට් එක ගන්නවා රයිට් ගොඩ යන මොකක්ද දන්නවද මම කියන්නේ තියෙනවනේ මේ අර දැන් මට තිබ්බේ මම දන්නවා මට වදිනවා කියලා මේ
තාත්තගේ සල්ලිනේ. ඒක අන්නේ කඩන්න ඕනෙකම තිබ්බ ඒක මටත් බොක්කේ. ඕනම් මට හිම නෑ වගේ ඉඳ තිබ්බනේ. ඒ කියන්නේ නෑ මට පුළුවන් නෑ. අම්ම ගන්න පුළුවන් එක මාරදී රෝලු වැදලා තිබ්බ නිකන්. නෑ මටත් පුළුවන් වෙන ඕන මෙහෙමයක් කරන්න කියලා. ඒක වෙනුවෙන් කට්ට කාලා කට්ට කෑවනේ. එහෙම නැතු ඉන්න තිබ්බා. මං කියන්නේ ඒ වගේ මොකක් හරි අර මාර ටාගට් එකක් තියෙනවා නිකන් ඔළුවේ නෑ. කරනවාමයි කරනවාමයි මම අර වඩත් කියන්නේ. නෙමෙයි එහෙම කරන්න ඕනේ. ඉතුරු කරන්න ඕනේ. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ ඉන්න ඒ කියන්නේ ඉතුරු කරලා ඒ සල් ටික ඉන්වෙස්ට්මන්ට් වලට යනවා. තව සල්ලි හොයන දේවල් වලට දාන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්න. ඉතුරු කරලා ටිකක් බැංකුවේ දාන්න වැඩක් නෑ. මේ මේ ඒක ඒ මාර වැඩ මේ මනුස්සයා ඉතුරු කරනවා කියන්නේ ඒක මාරයි. ඒක මට හිතා ගන්න බෑ වෙලාවකට මේක නෙසසරිද අන්නෙසසරිද කියලා කියන්නේ. මගේ මේ තියෙන්නේ පරණ සාවිමේ මොබයිල් එක. මේක රුපියල් මම ගත්තේ 40000ට දැන් රුපියල් 70000ක් විතර වෙනවා. මට මේකෙන් එහාට එකක් ගන්න දෙන්නේ නැහැ. මං අහන ඩිලෝ ඕන්නෑ ගමුද ගණන් ඇයි නේද? ඕන්නෑ ඉතින් ඕකෙන් බඩටික් කරගන්න ඕනේ, කෝල් ටික් ගන්නවා, වැට් ටික් කරගන්නවා, වීඩියෝ කරන ප්‍රොඩක්ෂන් කරන කැමරා රෝම ඇති වෙනවා. ඕන්නෑ නේ. දැන් මට ඕනි පොඩ්ඩක් ජින්තුරු මිනිස්සෙක් ඉස්සරහ අදින්න ෆෝන් එකක් ගන්න සල්ලිත් තියෙනවා. මේක ගන්න දෙන්නේ නැහැ. දැන් දෙන්නතු කියලා දැන් ලක්ෂ දීපු ෆෝන් එක ලක්ෂ දෙකක් තුනයි තියෙන්නේ. වැඩක් නැහැ නේ ඕන්නෑ නේ. ඇයි එහෙම ඉතුරු කරන්නේ? ඇයි ඇයි මේ වගේ තත්ත්වෙක ඉන්නේ? මොකද දැන් ඩිල්ෂාන්ට ඕන්නම් ලංකාවේ තියෙන හොඳම ෆෝන් ටික ගන්න පුළුවන්. ලංකාවේ තියෙන හොඳම ලැප්ටොප් එක, මැෂින් ටික. තාම ගෙදර උඩ මට හිතා ගන්න බෑ. මේ කියන්නේ මාර ගේමක් ගහන ඩයල් එකක් ගෙදර නිකන් මේසෙ උඩ මැෂින් එක තියාගෙන ඔය විකාර කරනවා. මම වුණා නම් ඔය ලෙවල් එකේ හිටියනම් ඒක මගේ මෝඩකම වෙන්න පුළුවන් සාපේක්ෂව. තිය මොනිටර්ස් තුනක් විතර තියාගෙන ඒක උඩත් එකක් තියාගෙන සෙට් එකක් දාගෙන පොඩ්ඩක් ඒ කියන්නේ එහෙනම් චිල් එක කියන්නේ කලර් විතර ලයිට් සෙටප් එකක් එහෙම කාමරේ ගහලා. එහෙම ඉන්නේ. එහෙම නෑ. මාර තමන්ට සාපේක්ෂව ඉන්න සිම්පල් ලයිෆ් එකක් ගන්න. එයි. අත්ත කතාව දැන් මං හම්බරපු ගාන මට මදි සදා ඒ කියන්නේ මෙහෙමයි. සදාකල් ෆුල්ම සැපේන. ඒක තව අවුරුදු 20කින් ඒ කියන්නේ දැන් කියන්නේ මේ එන ගාන තියෙන සයිතුරු කරපු ගාන 20 කනොත් අම්මට සිරි හමරක් ගන්න උනංගම දැන් ඒ කියන්නේ ඒ කාලෙදි මර ගණන් වෙන්නේ. එතකොට ඒ ලෙවල් එකට ඇවිල්ලා නැහැ නේ. හරිද? කෙලිම කියනවා නම් නිකන් පෙන්ට මිලියන කෙනෙක් වෙලා නැහැ ඩොලර් වලින්. ඒකට මට තියෙන්නේ ඒක වෙනකන් තියෙන සල් ටික එකතු කර කර ඒක ඉන්වෙස්ට්මන්ට් ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් මේක නොකන බින් නැහැ නේ. අර බිල ඒක. එහෙම නේ. හරිද? හරිද? හොඳට කනවා. හරිද? ඒ කියන්නේ ඒ ඒ ෆිනෑන්ෂල් ෆ්‍රීඩම් එක වෙනකන් ඉතුරු කරනවා කියන්නේ අරන් තියා ගන්න ඕනේ මේ මං කියන්නේ. ඒ කියන්නේ තව දදා තියෙන ගාන වැඩි කරගන්න try එකක් දෙනවා. සම ඒ කියන්නේ මට වඩා හොඳට මේ කියන්නේ මේ මේ ගැන අයිඩියා තියෙන අය කිල් දිනේ. ඔව් නේද? මලෙන්ද කිල් දින්. එතන ඔයා එතනට ගියත් පෙන්ඩම දින කෙනෙක් වුණත් ඒක මදි කියලා හිතේද? අනිවාර්යෙන්. හිතේයි. හැබැයි මං අර වඩ තමයිම කියන අපි එක ලෙවල් එකක් තියෙනවනේ එතනින් එහාට හරි දැන් දැන්නම් බය වෙන්න දෙයක් නැහැ. කොච්චර රට වටනම් නිකන් මාරු විදියට සැපේ ඉන්න පුළුවන්. ඒ අරාජික භාවයේ ප්‍රශ්නයක් නෙමෙයි කියන එක වගේ ලෙවල් එකකට එන්න පුළුවන්. එන්න පුළුවන් නම්. ෂෙඩ් එකකුත් තියෙනවනේ. ඕකේ. එතකොට තෙල් ටිකක් තියෙනවනේ. ඒක ඒක ෂෙඩ් එකක් දාන්න සාමාන්‍යයෙන් කෝඩි 10ක් විතර ඕනේ වෙන්නේ. ඕනි ලයිසන් එක ඕනි, ඒ කනෙක්ෂන් ටික ඕනි. ඒ ලෙවල් එකට ආව කියන්නේ සාමාන්‍ය මවුස් එකට සර්වයි වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අපි අවිවාදයෙන් පිළිගන්න ඕනි කොච්චර මේ වුණත් තෙල් නැහැ කිව්වත් ඒක ඒ හම්බ කරපු ගානේ ඉන්න පුළුවන්. ඒක වෙනකන් තතර. මට ඔය කියන්න බෑනේ. එතකොට දැන් වාගේ YouTube ඉතිහාසෙම YouTube කරපු question අවුරුදු 10ක් 12 2008 විතරනේ. 8 විතර. අම්මරු 16ක් අවුරුදු 16ක්. Geek IT Pro කියලා හැකින් ක්‍රැකින් ගැන videos තියෙනවා. සැලක යුතු මේකත් තිබ්බා එකෙත්. ඒක satisfaction නැති තියෙනද? මට අදලා තිබ්බා අපේ ඒ කියන්නේ. ගෙදරට තේරෙන්නේ නැහැ. මුල් වෙනසින් තිබ්බද? නෑ. Right. එතකොට එතනින් ඊහාර මොනවාද ගහපු game ටික? අද සෑහෙන මම දන්න පෞද්ගලිකව හොඳට හම්බ කරන ඩයල් එකක් නාග සලංගෙන හම්බ කරනවා. ඒ තත්තට එන්න ගහපු ගේම් ටික පොඩ්ඩක් කිව්වා. සොෆ්ට්වෙයාර් හදලා ගමේ තියෙන පියෝ සිස්ටම් හදලා ඒ කාලේ මේ නිකන් BB වලින් හදලා ඉතින් ඒක දීලා කී කී හරි වාගත්තා. පොතම මට බලන් ගත්තා ආසා මේ මාල හැදුවා. සිප්පි කට මාල හැදුවා. ඒ කියන්නේ පොතම මට මේ මජර ගේමුත් ගාලා තියෙනවා. ඔව් ඔව් ඔව්. පොල ඒක. එහෙම එහෙමලා තියෙනවා. රයිට්. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් ඔය ගේදරින් සල්ලි දුන්නා කිව්වට ඉතින් අර මේ හැම කරන හැම මගුලම ගේදරින් සල්ලි දෙන්නේ මේ බයික් එකක් කරන් දීලා ඒක විකුණලා මොකක් කරලා ඉන්නන්නේ නේද? ඔව්. කම්පියුටර් කඩේ දාන්න ඒ කියන්නේ අපි ගෙදරින් විශේෂ කරනට කැමති නෑනේ මම. ඔනේ දොස්තර කෙනෙක්. සාමාන්‍ය හැම හැමෝගේම වගේ තියෙන එකන්නේ. ඔව්. එතකොට අම්මා ලක්ෂ 3ක් දුන්නා. ඔය ලක්ෂ 3ෙන් තමයි කැම්පියුටර් ෂොප් එක දාලා එඩේක පටන් ගත්තේ. මම කියන්නේ ඒ කියන්නේ දැන්. එහෙම. සාහිත මම ඔය බය නැතු හැම මගුලම කරන්නේ ගෙදරින් දානේ. ඒක ඇක්ට් වෙන තරක් තියෙනවා. ආන්න ඔන්න පොඩි ගැටන පොයින්ට් එකක් තියෙනවා. මේ දිවිසාන් අබේගුණතර කියන්නේ ඉතින් මේ කියන අර ගෙන්දගම් පොළොවේ මතුවෙච්ච නිකන් අමුතු නිකන් පොළොව මට්ටමේ පොළොවේ මතුවෙච්ච මිනිස්සෙන් නෙමෙයි. හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන මිනිස්සෙක්. මං දන්තරමින් ඉපදිච්ච කාලේ නම් AC කාමරවල ඉන්න නිකන් ඇත්තම ගුවුවත් අර එන දනපති පන්තියේ ඩයල් එකක්. සැපට හැදිච්ච ඩයල් එකක්. දැන් මේක බලන් ඇති ගේමක් ගහගන්න බැරුව කෙලවෙච්ච හිරවෙච්ච නිකන් අනාථ වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක් තියෙන මම හැමම කියන්නේ පොඩ්ඩක් කරන් යන වර්ක් ප්ලෑන් එකක් ඇතුලේ කෙලවෙච්ච ඩයල් ඇති. මට නිකන් සජෙස්ට් කරන්න මොනවා හරි දේවල් ටොපික් සෙට් එකක් රිලේටඩ් උඹලට මේවෙන් ගොඩ ගිය හැකි කියලා නිකන් මට ප්ලැට්ෆෝම් ටිකක් කොමුන හරි සජෙස්ට් කරන්න බලන්න කට්ටියට කියන්නේ මේ මං අර මේ ගොඩක් කාර කියන එක ඒ කියන්නේ ඩොලර් හොයන වැඩේ ඒ කියන්නේ කට ගන්න ඕනි එනවාට ඉම්පොසිබල් නෑ. ඒ කියන්නේ වෙබ්සයිට් එක හදන එක. ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍යයෙන් ලুকু දන්නවන් නැති කෙනෙක්ට ගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දන්න කෙනෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 50ක් විතර එන මාසෙකට එන ඇඩ්සෙන්ස් ඉන්කම් එකක් කියන වෙබ්සයිට් එකක් හදාගන්න එක එහෙම නිකන් හරිම මාරම මාරුවට නෙමෙයි කට ගන්න ඕනි. මාස 6ක් විතර එක දිගට වැඩ කරලා දවසට පය 6ක් කතා රිසර්ච් කරලා සිංහල මේ ඉංග්‍රීසි දන්න නැත්නම් සිංහලෙන් ලියලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා දාලා හරි ඒ කියන්නේ කට කනවනම් දේවල් තියෙනවා අපේ අය කට ගන්න නෑනේ. ඒ කියන්නේ අපේ අයට හිතන්නකෝ දවස්
තුනෙන් සල්ලින පටන් ගන්නවා. අන්න හරියට. එහෙම දේවල් නැහැ. හැම ලේසි සල්ලි ඉතින් මොන හරි ටිකට් එකක් දෙන්න ඕනේ. අනික මේ platform wise කොච්චර various content creators ලා දිනවදනේ. අපි හිතමුකෝ දැන් YouTube කරන එකත් අගෙමුකෝ. ඔව්. මම දන්නේ එක හිටියා චූ කරන එකේ. ඇමරිකාව රීච් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ වගේ අර තව ඒ කියන්නේ වානේ කරන්නේ. නෑ අර තව හිතන්නේ ලංකාව GTA මේ videos දාන කොල්ලෙක්. සාමාන්‍ය කීයක ඉන්කම් එක තිබ්බද ඒක? ලක්ෂ 5000ක් විතර. ඔලෝ 5000ක් විතර. ලක්ෂ? මාසෙට. ලක්ෂ දැන් 15ක් 1000ක් විතර නෝ. සිංගල් වචනයක්වත් නෑ. GTA videos විතර නිකන් දානවා. මම දැන් මේක බැලුවේ ඉඳන් ඕගොල්ලෝ හිතන්න බා GTA videos දැම්මොත් ගොඩ තමයි සල්ලි තමයි කියලා. GTA videos විතර දාන ඩයල් එකක් ඉන්නවා. මාසෙ ලක්ෂ 20ක් විතර ඉන්කම් එක. ලංකාවේ ඩයල් එකක්. ලංකාවේ නම්වත් මුකුත් නෑ. නිකන් වෙන channel එක නමක් දාන් ඉන්නේ. ඒ වගේ අස්සේ හැංගිච්ච මාර ක්‍රියේටර්ස් ලා ඉන්නවා. නල්ලිලියෝන්ගේ ඕපදූප ටිකක් විතරක් දාලා මාරිද හම්බ කරන්න පුළුවන් ඩයල් දිනවා නේ. ඒ වගේ අර නිකන් අපි දෙන කතා වුණා මේ ළඟදී තව හොඳ channel එකක්. මේ අර තප්පර 60න් තුවක් උගෙන ගියා දෙන. අපි ලංකාවේ වැඩේ අමාරුයි. අර ඒ වගේ ක්‍රියේටිව් පැත්තෙන් එළට පයින්නත් පුළුවන්. ඒ වගේ ඕනිතරම් ගේම් තියෙනවා. ඕනිතරම් තියෙනවා. අපි අය කට්ට ගන්න තියෙන එකයි වැඩේ. කට්ට ගන්න දේ. ඔබ සතියෙන් විතර අතහරිනවා මේක නම් අනික කොහොමද කරන්නේ කියලා. Right. දැන් ජොබ් එකකට ගිහිල්ලා ආවිලා. ජොබ් එක අතහැරලා කරන්න බෑනේ. ඔව්. ඇවිල්ලා රෑ ඉතින් හරගෙන ටීවී බලන ෆිල්ම් බලන වෙලාව කැප කරලා සමහරට නිකන් ඉන්න කෙනෙකුට වඩා අමාරු වෙයි. එනවාට කරන්න පුළුවන්. අපි ඒක කරන්නේ. එකම හේතුව කම්මැලි. සාර අර වගේ අර නිකන් කියන මාර ටාගට් එක නැහැ. නෑ මං කරනාම. කරනාම කියලා ඒ කට්ට කාගෙන යන්න ඕනේ. බැරි නෑ හැබැයි පොයි තරම් ඉඳ තිනවනේ. එක පාට මෙහෙමයි ඉතින් රෑන්ඩම් චාන්ස් එක මත එක පාර පතුනා ඉන්නවා. එහෙම පතුනා ඉන්නවා ඉතින් අපිට කවදත් ඒ රෑන්ඩම් චාන්ස් එක නෑ නේ කවද එහෙම යවන්නේ සාපේක්ෂ සමහරට පේන්න පුළුවන් අපිට පත්තු වෙලා රෑන්ඩම් චාන්ස් එකද නෑ මං තරම් මං හිතන්නේ ලංකාවේ එක YouTube කෙනෙක් බල්ටි කාලේ ඉන්ජරි කරන් ඇති කියලා වීඩියෝස් වලට පිස්සු කෙල්ල ඇති කියලා ප්‍රොඩක්ෂන් එකකට ඒ තරම් ජරා දුකක් ඇඟතු අගපත්තු වල කරගන්න නැතුව වෙන කවුරුත් මේ ඩිල් චාන් තරම් මං දැකලා නෑ මේ මෑතකදී IUR NFT කතන්දරයක් පටන් ගන්න නිද්දි මරනවා NFT කතන්දරේ පටන් ගද්දි මා අර විදිහට ලංකාවේ කොල්ලෝ ටික හම්බ කරගත්තා පට්ට ලොල ගොඩක් ලංකාවට ගෙනාවා දැනුවත්ව ඒකට මුලපිරුවේ පැහැදිලිව දැනගෙන මේ මාත්‍ය වීඩියෝස් දාලා ලෝභ නොවි මෙහෙම දෙයක් තියෙනවා මේක කරලා බලපල්ලා කියලා අමුතු ගේම් පටන් ගත්තා. ඔයිට කලිනුත් මොකක් හරි ක්‍රිප්ටෝ සීන් එකකුත් වැඩේ පටන් ගන්න කලින් මේ මොනසේ එක වැස්සා. කොහොමද ඔය මටත් එව්වා? මට වෙච්චන අයිඩියා එකක් තිබුණා ඉන්ට්‍රස්ට් එකක් තිබුණා ඒකමයි කරුමේ. ඒක පටන් ගත්ත නම් හොඳට හම්බ කරගන්න තිබ්බා. ඒ පිළිවෙලට වැඩේ කරා නම් ඒක කරන්න බැරුණා. කොහොමද ඔය වගේ ඉනෝවේටිව් අදහස් ඇඩැප්ට් කරගන්නේ? කොහොමද මේ චිත්‍රයන්ලා විගුණලා මේ කතන්දරේ ඔළුවට ආවේ කොහොමද? කොහෙන්ද හොයාගත්තේ ඔය? මං හිතන්නේ ක්‍රිප්ටෝ වලත් මං තමයි ඉස්සලාම 2016 කියන්නේ කිව්වේ කටියට මං හිතන්නේ මේ මං හිතන්නේ මේ ඒක එන්නේ මේ ඔක මට රාමේ රද්දේකයි 1000ක් කියලා වැන්න මේ කියන්නේ බැන්නේ නැහැ ඒක නෑ ඉස්සලා එකපාර පොඩි බලයක් ගියා ඊට පස්සේ දැන් වැලු අර කිව්වා මේ මගේ තියෙන ගෝඩ් කම්ප්ලෙක්ස් එකක් තියෙනවා කියලා මං කියලාම තියෙනවා ඒ කියන්නේ මට ඒ කියන්නේ මං හිතා ඉන්නවනේ අර මම පොරක් කියන මං කියන මිනිස්සුන්ට එහෙම හිතන්න ඕනේ කියලා ඒ කියන්නේ පොරක් තමයි කොම තමන් නිර්මාණය කරගන්න පොරක් කියලා පොඩි එකක් හැදෙනවා නේද එතකොට දැන් අර වගේක් දකින්නකොට මේක මුට පුළුවන් නම් මට බැරි මොකද මටත් පුළුවන් මට මීට වඩා පුළුවන් මම පොරන්නේ මට තියෙන ප්‍රශ්නේ කොහෙන්ද ඔය ඉව දැන් මේ ලෝකෙ මෙත් ලංකා මෙත් නිවුස් විද්දි මේ අකම කොහොමද ඔය NFT කතන්දර හොයන්ගි මීට කලින් කරන්න ඇති කටේ ඔව් ලංකා කරන්න ඇති මට මතක හිටියද ඔයා පටන් ගන්නකොට ගිග්ස් පහක් අය ඔව් පහක් තිබ්බා තිබ්බනේ ඔව් අර ඒ ස්ටුඩියෝ ඒවා ආ ඔව් එහෙම කිමෝබි නෑ නෑ සාපේක්ෂව පොඩි කොහොමදත් ඒ කියන්නේ ලෝකේ ඒකේ තිබ්බ මේ කියන්නේ හොඳටම මේ බිස්නස් තිබ්බ මේ කියන්නේ අපේ ඉතින් කෙලවන්න කලි කවුද කෙලවෙන්නේ කියන්න ඕනේ නේද කියන්න ඕනේ නැහැ මේ දේශපාලන සන්දර්භයක් ඇතුළත් අපි ඉස්සරහට කතා කරමු හැබැයි කොමාරි පවර් කට් අරම ඇහිඳ NFT කතන්දරේ කෙලවුණා NFT කතන්දරේ බස්ස එනවාට ඒ කියන්නේ ඊට කලින් මේ අර ඩෙලිවරි මේ රෙඩ් බහලා හරි කතන්දරයක් වුණා ඒ කියන්නේ සෝෂල් මීඩියා එක හරියට ඉම්පැක්ට් කරනවා නම් ඉංග්‍රීසි පොඩ්ඩක් කියව ගන්න පුළුවන් නම් ඉතින් ඔහොයා ගන්න පුළුවන් අර හැම වෙලේම නිකන් මං කියන්නේ අර ඒ කියන්නේ මං හිතන්නේ සර්ච් කරලා තියෙන ෆලෝ කරලා තියෙනවත් එක තමයි ඩේටා ටික අපිට එනවා ඇත්තනේ. ඒ කියන්නේ වා සර්ච් කරන වැල නම් වාටින්නේ වැරනේ YouTube එකේ. ඒ කියන්නේ ඒ සම්බන්ධ දේවල් නේ. වැල කතාවම නම් සර්ච් කරන්නේ. ඔව්. ඒක තමයි එන්නේ. TikTok එකේ සර්ච් කරන ඒවා නම් ඒක කියලා නෑ. ඒවා නම් කියලා ඒවට ඒක තමයි එන්නේ. Photoshop යටින් යනවා ගෙලින් දෙවුමිගේ. ඒක කතන්දර. ඒවා නම් යන්නේ. Right. මම හරි ආස ප්‍රශ්නයක් මේක හරි කුතුහලයක් තියෙන කාරණාවක්. ඔකෝදන්ට කොහොමද තියෙන්නේ? NFT කියලා කීයක් විතර හෙව්වද? ඩොලර් මිලියන එකට අඩුවෙන් ටිකක් අඩුවෙන් ටිකක් සුපර්බස් සහ දිලිප් එක දිලිප් මතක් ගන්න ඕනේ දිලිප්ත් එක සගය නේද හොඳ මොලයක් නේ yes සුපර් මොල සුපර් මොල සැටලයිට් එක හදමු ගියොත් හදනවා අර ඒ වගේ ඉන්න ඕනේ yes බෑකප් එකට ඩයල් ටික ඉන්න ඕනේ අදගෙන යන්නත් ඒක මොකද්ද කියන්නේ අර
අර ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවනේ මම වඩක් කියන හැම වෙලේම අර නිකන් ඉන්නෝනි එක ඇදගෙන යන්න ඉන්න අර ඉන්නේ කඩ අදින්නෝනි මෙයා මිටට අදින්නෝනි මෙයා හරිද නෑ මරෙන් හැරපන් යන් ජීන් ටෝක් කරමු බෙන්ස් කම්පැනි පුළුවන් අපිට එකට එක බැලන්ස් වෙන තරමට අර ලෝකේ කන්සෙප්ට් එකක් තියෙනවා නිකන් බෝයි බෑන්ඩ් අරම මෙවර නිකන් පවතින්න බෑ කියලා දැන් අර ඊයේ පෙරදා BTS එකත් කියලා තිබ්බේ BTS බෑන්ඩ් එක වෙන් වෙලා අර හැරි ස්ටයිල් වොම් ගිටි වන් ඩිරෙක්ෂන් ලා කරුණා ඒ කියන්නේ කොල්ලෝ සෙට් එකක් එකට ගහන ගේමක් පවතින අමාරු කියලා තිබ්බට ඒක වෙන බයිලයක් බිස්නස් පැත්තෙන් සමහර එහෙම සදාකල්ප වදින ගන්න අපි ඒ කියන්නේ ගේමක් ගහ ගන්න ප්‍රයතුන 40ක් විතර හම්බ කර ගන්නකම් කමන්න නැහැ දෙන්නම හිටියන අන්න හරි ෆයිනල් එකට මම හිතන්නේ ස්ටෙප් එකට යයි ඒ කියන්නේ ඉතින් බදිනවා වෛරලිටි එක මත ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් නිකන් අයියා මල්ලි කියලා channel එකක් හදුවා කියමුකෝ කෙලවෙන්න පුළුවන් මොකද අයියා මල්ලිරේ මම කියන්නේ සහෝදරෝ නෙමෙයි නං කොතන හරි පුපුරන්න පුළුවන් හැබැයි මම හිතන්නේ බිස්නස් රිලේටඩ් පොඩ්ඩක් අර ෆයිනෑන්ෂල් කියන්නේ මූල්‍යමය කටයුතු සම්බන්ධින්ද එල්ලි දෙපැත්තේ ആയി නේද ඉන්දි සහ මේ පොඩ්ඩක් එක්කෙනෙක් අනිත් එක්කෙනා කියන එක පොඩ්ඩක් අහනවනේ දෙන්නම අර මේ ගොඩ් කොම්ප්ලෙක්ස් එක නම් දෙන්නම ඇල්ෆා මේල් වල නම් පොඩ්ඩක් කේස් එකක් එනවනේ එක්කෙනෙක් පොඩ්ඩක් කියන එක අහනවනේ පොඩ්ඩක් ඔව් මේ එතන මම හිතනවා බුලා මේ කතන්දරය ගැන මට ලස්සන කතාවක් මතක් වුණේ මම ඩිල්ෂාන් නඳුරන්නේ මට ෂවුට් අවුට් එකක් දුන්නාට පස්සේ තමයි මම මහියබ්බ දැනගත්තේ බුරු කියන්න ඕනේ නෑනේ බයිලා ගහන්න ඕනේ ඉස්සරහින් ෆලෝ කරනවා කියලා මම ඒක තමයි මහියබ්බ දැනගත්තේ පට්ට channel එකක් ඈ මට එදා ඇති වෙච්ච ඉම්ප්‍රෙෂන් එකට අද මහියබ්බ channel එක දැක්කම මට days of deal channel එකට ඇත්තට හිතෙන්නේ නෑ මහියබ්බ channel එක දැක්කම නිකන් ඒක මාර ලොකු channel එකක් වගේ ඒ කියන්නේ ලොකු channel එකක් වදිනවා නිකන් ඒක මාර channel එකක් වගේ ඒක මම කියලා දිනවා නේ කලින් වගේ මට වදින්නෙම නෑ මට මම මහියබ්බ ගැන කතා කරන්න කැමති නෑ මට මහියබ්බ channel එක දැක්කම මේක මේ එහෙනම් වෙන legend කෙනෙක් වගේ මට feel එකක් එනවා සහ මේ පිස්සා පියාට වගේ ගෑගකක් උනරුපි ගිය ගේම් ගකා ඉන්නවා එක පාර්ට් එක මේ මනුස්සයා අවුරුදු දෙකකට විතර කලින් ෆොටෝ එකක් දානවා ලෑන්ඩ් ක්‍රුසර් සහර එකක් එක්ක මං හිතුවේ ඉතින් ওই පිස්සා පියාට ඉතින් ගේම් ගකා ඉන්නුන් කාගරි වාහනයක් දැක්කම ඉස්සරහින් ෆොටෝ එකක් ගන්නවා කියලා උඩ ඉඳගෙන ගහලා ෆොටෝ එකක් මං හෝ කාගේද වාහනේ මගේම මං ඉත ආතල්යක් දෙනවා කියලා කාගේද මගේ මං බැලුවා මේ ඌ ගේම් ගහලා මේ YouTube කළා මෙච්චර ගේමක් ගහුවා නම් මට දෝදු වගේ වුණා පස්සේ තමයි දන්නේ ඩයල් එක මොනවද කරන්නේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද කියලා ඒ කියන්නේ මොකක්ද තියෙන වාහනේ ලෑන්ඩ් ක්‍රුසර් සහර ඩවුන් බේබිස් වගේ නිකන් අර මේ ඉවත් තියෙනවා ඉස්සරහට ගහන ගේමක් ගැන ඒ අරෙන්න නම් අයියෝ ටිපිකල් දේව සම්බන්ධව මේ කොහමරි වැඩේ යන්නේ මෙහෙමයි සහ මේ දවස්වල වාහන බිස්නස් කියන්නේ සාමාන්‍ය හොඳ කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක නම් හොඳ දැනුමක් තියෙන එකක් ඉන්නවද මං කල් තියෙන ඒ මගේ ඉස්කෝලේ කාලේ මාතක හිටිය පට්ටම් බොක්ක යාට ඒ කියන්නේ වාහනේක වාහනේ කොට පස්සේ මේක දාලා තියෙන ඇනට එක මොනවද කියලා කියනවා අන්න ඒ ටයිප් එකේ මිනිස්සු එක්ක තමයි කරන්නේ පැත්තක් කරන වාහනයක් ගහලා කැටලොග් පාරක් ගහනවා වල වැහෙන්න ගහලා දෙනවා සුපිරි ටොයියා චීස් කෑල්ල කියලා නැත්නම් ජොන්ටි වාහනේ ගත්තත් එහෙම ජොන්ටි වාහනේ තරම් දුන්නේ නැහැ හොඳ කුට්ටියක් ආ යටි නැත්නම් එච්චර ගණන් දින මොකට ෆයිටින්ට එච්චර ගණන් වෙනවද නැහැනේ ෆයිටින්ට අඩුවට තියෙනවා අපි මේ ටොපික් එකට ඊළඟ ඉන්ටර්වයුව එකේ බලමු කලින් එකේදී කොහොම හරි බලන්න ජොනාගේ එකත් ළඟදි වෙයි වැඩි කියන්නේ මෙහෙමයි ගත්තේ කීයද වාහනේ 145ක් විතර වන් ඉතින් ඒක නර මේ මොකද හරියටම ගන්නේ 140 අතර මොකද කාර් එක දීලා ඒකට දැන් කීයද? දැන් 200ක්. 200 කෝටි එකමාරක් විතර එතන ලාභයක් නේ? ඔව්. ඒක ලාභයක් කියලා ගණන් වලදී ඒක විකුත් තමයි. මේක ඔව් ඔව් ඒක අපිට ඔය ලාභ එන්නේ අපි ගත්තොත් ඒක වෙන ගන්නෑ එහෙම නෑ. මම ගත්තා 104ට මට එහෙම යන්න පොඩි බයික් එකක් පොකුළු වීඩියෝ වලත් දැකලා තියෙ මේවා දැන් 108.40ක් ඈ. ඒ කියන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. අතේ තියෙන්නේ මොනවද? ඒක මැනික් ඈ. ඒක ගණන් යනවා. ඔබ වැඩිපුර ඔන්ලයින් ගේමක් ගහපු පුද්ගලෙක් YouTube, Fiverr, blog අරමයේ වලින් මාර ඉම්ප්‍රෙෂන් එකක් හදන social media platform වල tweet අරමයේ වගේ interactive ඔක්කොම එක තැනකට කී කරලා මූල්‍යම වශයෙන් ලාභයක් ගන්න දක්ෂ මිනිස්සෙක්. ඔයා recommend කරනවාද මේ YouTube, Fiverr, අරමයේව අපිට maintain කරගෙන නිකන් පවතින්න පුළුවන් දේවල් කියලා? දැනට හිතනවා ඔව් කියලා. අපි දන්නේ නැහැ ඒ කියන්නේ මොන වගේ විදිහකට වෙනස් වෙයිද දන්නේ නැහැ. නිකන් COVID කියන්නේ අපි හිතුවම නැති පොයින්ට් එකක් නේ. කිසිම දෙයක් නැති පොයින්ට් එකක්. ඒ වගේ තමයි. සහ මට වාසියට හිත එකක් ඈ. මේක ඇත්ත කතන්දරයක්. COVID නොවෙන්න මම තාම ක්‍රීඩකෙක්. හරිද? ඒ කියන්නේ ඒක හරි random chance. COVID වලට තමයි කම්මැලි කර පණන් ගත්ත එක මේ මහත්තයා push එකක් දීලා දැන් production කරන level එකට. අද මේ මහත්තයා මෙතන තියාගෙන interview කරන level එකට එන්න පුළුවන් වුණේ. ඒක වෙනම කතන්දරයක්. ඉතින් කියන්න බලන්න ඔයා මේ YouTube කරන මේ platform
dead වෙයිද ට්විටර් අරවම ඒවා දැන් ට්විටර් බලන්න අපි necessary නෑ කිමුක ඒවා නිකන් වෙනම කතන්දරනේ දැන්ට පොලොව මට්ටමේ කොල්ලෙක්ට ගේමක් ගහන්න පුළුවන් engage වෙන්න පුළුවන් platform Facebook gaming TikTok මොනවාද YouTube ඔය වගේ මොන හරිනේ ඔය recommend කරනවාද ඒවත් එක interact කරලා ගේමක් ගහන්න online ගේමක් ගහන්න අලුත් પરම්පරාවකට suggest කරනවාද හොඳයි කියලා දැන් ගහන්න ඕනේ නේ නැත්නම් කොහොමද ඩොලර්ස් ටික يعني ඩොලර් income එක කියන කණිවාරෙන් තියෙන ඕන කාලේ නේද ඩොලර් 200ක් කියන්නේ මාරයිනේ well ඕනේ සුදුක් විතර හතරෙන් වැඩි කරොත් ඔව් හරි එතකොට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ මම හැම වෙලේම රෙකමන්ඩ් කරන අනිවාර්යම කරන්න. රයිට්. එතකොට මේ එතකොට සදාකල් සර්වේ වීම කොහොමද දන්නේ? ඒ කියන්නේ ඔත අවුරුදු 10ක් ඉස්සරහට මොකක් වෙයිද දන්නේ? ඔව් මේක පොඩ්ඩක් වැඩ රෙකමන්ඩ් තියෙන්න. මට මේක මොකද chance එකක් තියෙනවනේ පොඩි unpredictable ගතිය. පොඩි random chance එකක් තියෙනවනේ YouTube එක කොච්චර බෑන් වෙන්නේ නැහැ කියලා research papers වල තිබ්බත් හෙට servers down ලම කරන්න පුළන්නේ. නෑ TikTok එක කියන්නේ ඒ කියන්නේ හිතාගන්න බැරි විතර ගේමක් ගේමක්. හරි පොඩි point එකනේ. හරි ඒ කියන්නේ මෙහෙම scroll කරන තප්පර දෙක video තියෙන platform එක Facebook එක වැටෙන තරම් ගේමක් ගේව කියන්නේ. ඔව් නේ. ඒ කියන්නේ උන්ට ඒක තේරුන්නේ නැත්නම් Facebook එකේ video අපිට බලන්න හිතෙන්නේ නැහැ නේද? නෑ නෑනේ. නෑනේ. ඒ කියන්නේ reels නේ. නෑනේ. ඒක කඩේ ඒ කියන්නේ අපිට ඒක තල්ලු කර කර බලන්න හිතෙන්නේ නැහැ. අරුන් හොයාගත්ත අපිට මේ portrait mode එකට මිනිස්සු interact වෙන කුණු රහ හොයාගත්තා. මේක අර online කියන කතන්දරේ වැඩ නැකන්නේ. ඒ කියන්නේ දැන් ඔයා TikTok වලට ගියානේ. යව්වා. එහෙනම් ඒකත් ඇහුවා. TikTok කරපම මම ගෝ බෑක් ඇතයි ජාටන්. කරපන් මිනිස්සු එක්ක engage වෙයි. ඔක කරලා බලමු. වෙද්දි තමයි තේරුනේ ඒක වෙනම audience එකක්. ඒක මිනිස්සුත් එක්ක තව ළඟ interact වෙන්න පුළුවන්. YouTube කියන එකට වඩා මිනිස්සුත් එක්ක ළඟ interact වෙන්න පුළුවන් platform එකක් කියලා. ඒකෙන් සෑහෙන අතුරු ගත්තා. හොඳ engagement එකක් හම්ුණා. මේ ඒ වගේ තමයි platform නේ. ඔව් ඒ කියන්නේ ඒ තාම මොන හරි ඒ එනවාට ඒක මම කියන්නේ online කියන කතන්දරේ නැති වෙන එකක් නෑ නිකන් සොල වින්ඩක් ඇවිල්ලා හරි පිටසක් වලින් ඇවිල්ලා මොන හරි ඒ වගේ level එක දෙයක් වුණොත් හරින්. හැබැයි අපි දැන් සරලවම හම්බ ඔයා ගහපු ගේමක් වශයෙන් crypto වරම මේවා recommend කරනවද කරපාන් කියලා? නෑ. ඒ crypto වලට මං kill තියෙන ඒ කියන්නේ දාන්න ඕනි වාට ගියාට අවුලම නැති ගාණක් තියෙන්නේ. මොන වාට රුපියල් 10000ට හිතා දාන්න පුළුවන් කියන්නේ 10000 විතරයි. අපේ එහෙම නෙමෙයිනේ තියෙන ඔක්කොම සල්ට් එක අරගෙන ඒක පොඩ්ඩක් කරන profit එකක් කරනකොට අනික අර අඳිනවා නේද? ඔව් මේ ඒවත් ඔය gambling betting එක ලොකු වෙනසක් නැහැ බලනකොට නේ. නෑ ඒ ගොඩක් ඔය course කරන කට්ටියනේ ඒකෙන් ඉතින් හම්බ කරගන්නේ. අන්න හරි. course කරන හැමෝම නෙමෙයි. මොකද්ද house win always මොකද්ද කියන්නේ? House win always. House win always. එහෙම නෙමෙයි. නෑ always house win නෑ කොහොමද කියන්නේ ඒ වගේ idea එකක් තියෙන්නේ මේ ඒක කතන්දරේ. එතකොට ඒ රිලේටඩ් දේනේ ඒ ළඟ යන ඒ තව මදර වැඩක් තමයි මට ඇල්ලුවම නෑ මම කවදාවත් කරලත් නෑ. drop shipping වරම කතන්දරේ. දැන් තියෙන්නේ මොනවද පොල් කටු කොළ අරම එහෙන මේකක් යනවනේ. ඔව්. ඒක තහනම් ගියා කවුරුත් දන්නේ නෑ. ඒක මම අපිට මට ආරංචි වුණා ඔක තහනම් කියලා අඬකට. ඔව් අල්ලගත්තොත් ඔක මාරකේස් නඩු කණ්ඩ වෙනවා. ආසිය කුණනවානේ. ඔව් නඩු කණ්ඩ වෙන වැඩ. මෙහෙමයි ඉතින්. අර ඉතින් කටි කරනවා. සහ ඒ ගොඩක් ඕනම් කාරේ අර ඒ ටික කෝස් කරන කට්ටියම තමයි මෙච්චරක් විකිනලා මේ බාන රුපියල් 5000ට 10000ට විකිනනවා කියලා. මෙන්න කෝස් විකිනවා. 5000යි 30000යි වරෙන් කියලා නේ. ඉතින් අපි පොඩි වෙනස් ටොපික් එකකට එමු. මොකද හිතන්නේ මේ දැන් තියෙන දේශපාලන සන්දර්භය ගැන අරාජික වෙයිද අපිට එහෙම පෙන්නනවද කෙල වෙලා මේයිද අපි කියන තරම් අවුලකද ඉන්නේ අපි පෝලිං වල ඉන්නවා තමයි සාපේක්ෂව අපි අවුලකද ඉන්නේ මොන වගේ අයිඩියා එකක් තියෙනවද ඒ කියන්නේ ලෝකෙ වැටලා තියෙන්නේ එතකොට ලංකාව ඉතින් ලෝකෙට සාපේක්ෂව තමයි වැටලා තියෙන්නේ හැබැයි ලෝකෙම මාර ලෙවල් එකට වැටලා තියෙන්නේ හරිද ඒක ඒ කියන්නේ පිටට අරලා තෙල් මාරම ගණන්. ඔව්. ඒ කියන්නේ ලෝකෙට සාපේක්ෂව අපි කොහොමත් තුන්වෙනි එකේ 4000 ඒ සාපේක්ෂව. ආ මම දැක්කා TikTok එකේ වීඩියෝස් යනවා මේ ඇමරිකාවේ මේ ඩබල් වැඩි වෙලා තෙල් අරවා මේවා ඒ වැඩි වෙලා කැනඩාවේ පාර්ලිමේන්තුවේ කෑ ගහ ගන්නවා මම දැක්කා 4 ගුණයකින් වැඩි වෙලා කියලා මේ ඒකේ MP කෙනෙක්. ඉතින් ලංකාවේ කොහොමදත් ඉතින් අර දැන් අර ඩොලර් එක කන්ට්‍රෝල් කරන්න ගිහිල්ලා මං ගෙතන ලුක්කොටම කළ කරගත්තේ. ඒ කියන්නේ ඒක ගානක තියා ඉන්න ගිහිල්ලා නේ ඔය අපේ තියෙන සංචිත්‍රක නැති උනේ. එහෙම නැත්නම් මෙච්චරම ලොකු කේස් එකක් නේ ගන්න. වැටි. ඒ කියන්නේ මේ මෙච්චරම අමාරු වෙන එක. සහ ඉතින් හැබැයි ගේම ගහයි. ඒ කියන්නේ මං කියන්නේ තව සහ අපි කොච්චර වුණත් ඇඩැප්ට් වෙනවා නේ. ඒ දැන් 500ට හාලා කරනවානේ. 90 ගණන් වල 100 ගණන් වලට 90 ගණන් වලට පෙට්‍රල් තියෙද්දි මේ අපි නිකන් අමාරුවෙන් බැනමර රුපියල් 300 ගණන් ඇද්දි බැනබැන ගහපොන්. දැනුත් ඉතින් ඒ සමානව ඉත චුට්ටක් වැඩිම බැනබැන පොලිමේ ඉන්නවා දවස් දෙක තුනනේ. ඉන්නවා. පෙරි පව් ඉතින් මේ කියන්නේ ප්‍රශ්නේ හරි සාපේක්ෂයිනේ දැන් රට එකෙට විනාඩි 5ක් තෙල් ගහන්න ඉන්නවා කියන එක තමයි උඩ තියෙන ප්‍රශ්නේ සහ ඒක මැෂින් එක ඇකියුරේට් නැති එක දැන් අපිට තියෙන ප්‍රශ්නේ පොලිම කිලෝමීටර් 3ක් කියලා දිග තෙල් නැති එකනේ දැන් සමහර රටවල් තියෙනවා තෙල් කියන සීන් එක ඇත්තම නේතුව ඇති නේද මැටි කකා ඉන්න මැටි කකා ඉන්න රටවල් මං හිතන්නේ බිලියන එකකට ලඟ ගානකට වතුර නැහැ නේ හරි හරියට වුණ වතුර නැහැ මේ අපි හිත හදාගෙන කියන කාරණා මේ ඈ අපි ඉන්නේ දරුණු ප්‍රශ්නයක මේකෙන් ගොඩ එන්න ඕනි ඒ කියන්නේ මේ පොලිටිෂන්ලා තමයි ගම කෑවේ සහ නිලධාරින් කවුරුන් නිලධාරින් ඉන්න මේ කාරණා නිලධාරින් තමයි ලුකුඩම කියන්නේ ඕනි සෙට් එක සමහර පොලිටිෂන්ලාට හදන්න ඕනි දෙන්නේ නැහැ ටොප් ලෙවල් උන් දෙන්නේ
ලොකු පොඩි වශයෙන් හැම ආයතනයකම ඩයල් කෙලලා තිනවා මේ මේ රටටනේ. දැන් බබාව දැන් සමහරට මේ අරගල වලට බහලා කෑ ගහපු නිලධාරින්ම ඉන්නවා වෙන්න පුළුවන්. පගා ගහලා අරවමය කළා විනාශ කළා රට පොඩ්ඩක් අරාජික කරන්න දායක වෙච්ච. ඔව් සාමයෙන් මේ ලොකු වෙනස්කම් වලට chance එක දෙන්නේ නැති. සමහර මිනිස්සුලගේ plans හොඳයි. ඒවා කරන්න දෙන්නේ. ඔයා කියනවානේ ඔයා වාගේ අමතකම තව මෙහෙම කියන්න දෙන්නේ නැහැ කියලා කියනවානේ. ඒ කියන්නේ එච්චර powerful ඔය සමිතිය රමය. ඒක හෙන network එකක්. ඒක එක එකේ maintain වෙන අමුතු හයිරා කියන්නේ. සල්ල සංක්ෂිප්තය අපේ මේ රට යන තත්ත්ව අරමයත් එක්ක අපිට තාම ගේමක් ගහගන්න ඔප්ෂන් හොයාගන්න පුළුවන් නේ. ඔප්ෂන් තියෙනවා ඩොලර් හොයන්න පුළුවන්. සා ඔයාගෙත් work plan එකක් තියෙනවා. අපි ඒ ගොඩ ගිය දවසට මේ ආයේ ඒ ගැන කතා කරමු. ඒකට දැන්ට full stop එකක් තියන්න. ඒක හරි ගියොත්. හරි ගියොත්. ගේනවා නැව් ලංකාවට කෙවි නැව් ගේනවා. අපි ඒක මේ එලියට් දාන්න තුමු දැන්ට මේ කියන්නේ මේ අයිඩියා මොකක්ද කියලා. අලුතෙන් ගේමක් ගහන්න ඉන්න ඩයල් ඉන්නේ අලුත් කොල්ල කෙල්ලෝ ඉන්නවා මොකක් හරි ඔප්ෂන් එකක් හොයන මේ ලාවේ ඩොලර්ස් ටිකක් ගේන්න මොන හරි ගේමක් ගහන්න ඉන්න උත්සාහ කරන ළමයින්ට නන්න තාර කූට උපක්‍රම තියෙන කෝස් තරමයක් තියෙනවා. අපි කොහොමද තෝර බේරගන්නේ කොහොමද මේ ඩිරෙක්ට් ෂිපින් ඩ්‍රොප් ෂිපින් ඔය මල විකාර මිනිස්සු රවටන කයි කතන්දර ගොඩක් තියෙනවා හොඳ ඒවා තියෙනවා දන්නෙත් නැහැ කොහොම තෝර බේරගන්නේ අපි මේ ඔය ඕනේ කතන්දරයක හරිද කට කාලා චුට්ට මොලේ කල්පනා කර කරොත් ඔය හැම එකෙම උඩ දාගෙන දැක් තියෙනක ඩිරෙක්ට් ෂිපින් ඩ්‍රොප් ෂිපින් මොන කතන්දරේ කරා සල්ලි රිලීස් කරගත්තුන් ඉන්නවා හැබැයි ටිකක් සමහරලාට ඔව් කරගත්තුන් ඉන්නවා හැබැයි බොහොම අඩු ප්‍රමාණයක්නේ මාරම අඩුයි සමහර විට ඒක හැම දෙයකම එහෙම වෙන්නද නේ ඒ කියන්නේ මොන ෆීල්ඩ් එකකින් ඉතින් ඒ ලෙවල් එකටනේ හැබැයි නන්නතර වෙන්නේ නැහැ මේක නන්නතර වෙන කට්ටිය ඉන්නවනේ ඉතින් ඒකට නම් ඒයි පොතෙන් පොඩ මොලේ තියෙන්න ඕනේ පොඩ කල්පනා කරන්න ඒ කියන්නේ පොඩ්ඩක් ඒ අර මද මරාලවට අහු වෙන්නේ නැති නියුරෝනේ පොඩ්ඩක් තියෙන්න ඕනි කියන්නේ ඒක random chance ඉතින් අහු නොවී ඉන්න එක හැබැයි පුළුවන් තරම් මේ ඔය වගේ මජර ගේමක් ආවොත් අපි රෙකමන්ඩ් කරන්නේ නිකන් රිසර්ච් එකක් කරලා මිනිස්සු එන්ගේජ් වෙච්චුන්ගෙන් අහලා මේක පොඩ්ඩක් මේවා කරපන් කියලා ඉන්ටර්නෙට් ගේම හොයලා මේ මොල හොදෙනවනේ පිරමීඩ් කාරෝ මේ ඩ්‍රොප් ෂිපින් කාරෝ මෙච්චර රිලීස් කරා මෙච්චර කරා කියලා කොහොමද වෙන්නේ අරකම තමයි ඉන්නේ ආයේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ චුට්ටක් හිතන්න ඕනේ හිතන්න ඕනේ නේද අපි කොච්චර අතින් අල්ලලා වහන්න ඇදුවත් ඒ අහුවෙන ගඟ යනවාම තමයි ඉතින් නේ ඔව් නැත්නම් මොන හරි එකක් ගහලා ඒක ඩීබන්ක් කියලා ගහන්නකෝ ඒ කියන්නේ එහෙම නැත්නම් ඒක ඒක තියෙන බොරු මොනවද කියලා ඔය ක්වර වගේ සයිට් වල හරි මොන හරි දත්තන් අනිවාර්යෙන්ම තියෙනවානේ පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ YouTube එකේ reputed YouTube channel තියෙන verify වෙච්ච subscribers ලා මිලියන කීපයක් ඉන්න එකක තියෙනවා නම් මේක සාමාන්‍යයෙන් හොඳයි කියලා එහෙම කීප එක තියෙනවා නම් සා comments වලත් තියෙනවා නම් පොඩ්ඩක් ඔය Trustpilot වගේ සයිට් එකක දැන් මොන හරි click කරලා කරන හොයන්න යන්නේ click කරලා සල්ලි හොයන්න පුළුවන් සයිට්ස් තියෙනවා මාරම අඩුයි කුඩා චූටි කරකනේ මම කියන්නේ ඒ වෙලාවෙම වෙන දේවල් කරගන්න පුළුවන් හැබැයි නැත්තිත් නෑ ඉතින් අර පොඩ්ඩක් research එකක් කරා නම් තමන්ගේ ඒක තේරුම් ගන්න මොලේ දින්නේ බෑ පොඩ්ඩක් අපි මේ platform එක හැප්පෙද්දි මේවා හරි user friendly මිනිස්සුන්ට මේ engage වෙන්න පුළුවන් දේවල් මේවා හදන්නේ මේ button හදන්නේ tag ගාලා tap කරන්න නැත්නම් ඔක හංගලා තියෙනවා චූටියට නෑ මිනිස්සුන්ට engage වෙන්න පුළුවන් හරි ලේසියට හදන්නේ මේ algorithm මරවම ඔයගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නේ ඉතින් ඒවත් එක්ක හරියට පොඩ්ඩක් engage වුණොත් කරදරයක් නෑ මේවා හරි ලේසි එහෙම ප්‍රශ්න නැහැ හොයාගන්න පුළුවන් ඕයි දැන්නේ පුළුවන් එහෙම කරන්දරයක් තියෙන්නේ එතකොට අපි අන්තිම මේකට ප්‍රශ්නෙට යා ඉස්සරහට තියෙන plan මොනවද මොනවගේ ගේමක්ද ගහන්නේ මොනවගේ කයිරාටික් කමද කරන් ඉන්නේ ඉස්සරහට වෘත්තීය මට්ටමේ හැංගි යුතු දේවල් තියෙනවා නම් කියන්න එපා මේ නැසතර නෑ මම දන්නවා මේ ආගේ කයිඩියක් තියෙනවා ඒක මට කිව්වා සහ ඒක බලමු එයා වෙන හැටි මොකක්ද පතර එක වෙන්නේ කියලා ඒකේ වෙන එකත් එක්ක අතරම තමයි බලන්නේ මොකද නැත්නම් ඒක කියලා කෙල කර ගන්න පුළුවන් මිනිස්සු අන්න ඔය දන්නවනේ ඒකේ තියෙන පොයින්ට්ස් ටික yes ඒකෙන්ද ඒක හරි ගියාට පස්සේ කමන්නේ ඒ කියන්නේ කොහොමරත් මම කියනවනේ ඒක මට පාඩු නතාව මේ මේ වැඩි එල්ට ආවට පස්සේ මේ දිලාගේ මම ගත්ත දෙයක් ඒ කියන්නේ හරි පොඩි දේවල් හිතන්න ඕනේ. ඒක ඒ අපි දිලාගේ දිලා මට කිව්වේ ඒක ඇයි මේ ලෝකෙ වෙන මොස්තර හිතුන්නේ නැත්තේ කියලා. හරි ගියොත් මොනවායිද? හරි ගියොත් තෙල් නෑ ගනලා දෙමු. තෙල් නෑ කියන්න පුතා. ඒ කියන්නේ බෑ ඒ කියන්නේ ෂුවර් නෑ ඉතින්. දැන් ඔය වගේ ඉතින් මං අනික් එක ඉතින් මං ඔය වගේ ආද දේවල් try කරනවානේ. එකක් මොන හරි පත් වෙනවා. පත් වෙනවමනේ. ඔයා හම්බෙච්ච කාලේ ඉඳන් කොච්චර දේවල් try කරාද? ඒ කියන්නේ අර නිකන් ඊළඟ ස්ටෙප් එක කිනක තියන්. හරි ගියේ නෑනේ. ආද දේවල් කර මාරම දේවල් try කරා. කාලයකට ඉන්නවා කියලින්ම අර ඔෆ්ලයින් මූඩ් එකක් ගහලා මාස 3ක් විතර ඉන්නවනේ මම පැත්ත කරලා ඔහේ කකා බිබි බ්ලොග් එකක් දාන චිල්ලක ඉන්නවා එක පාට මෝටර එකක් කරගෙන ගන්නවා දුවනවා දිවිල්ලක් ආයි ඒක මාර වැඩක් ඒ කියන්නේ පුද්ගලයාට පිටින විදිය ඔබලන්ගේ ක්‍රමයකට ඔබලන්ට ඇති මේ ගේම ගහගන්න මොකක් හරි මජර ක්‍රමයක් ඇති සමහර විට හරි ලස්සන නරන කොල්ලෙක් එන්න පුළුවන් ගේම් ගහද්දී තරු දෙන ඌ මාර විතර හම්බ කරගන්න පුළුවන් ඒ කියන්නේ ඒ වැඩ්ඩා හරිම සාපේක්ෂයි තමුන් මත තීරණය වෙන දෙයක් ඒක ඒ කියන්නේ ඔගොල්ලෝ
පැඩ් එක වෙන පැත්ත හොයන්න බැරි සමහරට ASMR වීඩියෝ කරන්න පුළුවන් නේද අර දැන් TikTok එකේ අර එහෙමේ තියෙන වෙන ප්‍රසිද්ධ වෙච්ච එකක් මයික් එක ළඟ තියාගෙන ඒක පින්සල් වලින් පියදදා වොයිස් කර කර අරෝමයා කර කර ඒවට මාර විදිහට සල්ලි හම්බෙනවා සාමාන්‍යයෙන් දවසට ඩොලර් 1000ක් විතර හොයන කෙල්ලෝ ඉන්නවා ඒ කියන්නේ ඒක සෙක්ෂුවල් ඇට්‍රැක්ෂන් නෙමෙයි ඒක හරි සැටිස්ෆයින් මිනිස්සුන්ට මම දැක්කා දීලා වැස්ස සද්දේ වීඩියෝ එකක් දාලා තියෙනවා මිලියන 100ක් වියුස් පැය 10ක් දිග වීඩියෝ එක රෙවනියු එක හිතා ගන්නකො අර ඒ වගේ ඒ කියන්නේ ඔයගලන්ට දැන් මරල් තත් එක ඇති ගේම ගහගන්න පුළුවන් ඔප්ෂන් එකක් හොයාගන්න පුළුවන් ඒ කියන්නේ මානසික වැටෙන්න එපා වැටුමත් අවුලක් නැහැ වැටිච්ච එක නිකන් පොඩ්ඩක් පරිවහල්ලක් කරගන්න ගේමක් ගහගන්න ඔහොම තමයි කතන්දරේ ලස්සන කතාවක් ඒ කියන්නේ මේ කතා කරපු දේවල් වගේ සිය ගුණයක් වැඩියෙන් ෆිලොසොෆිකල් පැත්තෙන් ඒ කියන්නේ දර්ශනවාද පැත්තෙන් හෝ මොනවා හරි පැත්තෙන් ඩෙප් දේවල් සම්බන්ධයෙන් බිස්නස් දේවල් අලුතෙන් ගහන මේවා සම්බන්ධයෙන් එන්ටර්ටේනින් පැත්ත සහ මෙයාගේ ලයිෆ් ස්ටයිල් එක ගැන විදිහ ඒ ඔක්කොම මෙයාගේ channel එකෙන් බලා ගන්න පුළුවන් Days of Dilshan එකෙන් යනවා බ්ලොග් channel එක ඒකේ යන්නේ මෙයාගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද යන්නේ මෙයා කොහොමද යන්නේ ඕගොල්ලන්ට ඒ ගන්න දේවල් සෑහෙන තියෙනවා මොකද ඒ ටිපිකල් බ්ලොග් එකක් වගේ මේ කරලා සෑහෙන දේවල් රට බයිලා ගහනවා ඒ කියන්නේ මේ රටේ ලෝකේ දේවල් මිනිස්සුන්ගේ මෙයාගෙන් මම අඳුරගත්ත ඩයල් සෑහෙන ගොඩක් ප්‍රමාණයක් ඉන්නවා මේ ෆීල් එකේ ඒ වගේ ඕගොල්ලන්ට ගන්න අහුලගන්න දේවල් ගොඩක් තියෙන channel එක මයි හබ් එකේ සෑහෙන තියෙනවා විකාර ආඩියෝ නෝ ඉඳන් ප්‍රෝග්‍රෑමින් ඉඳන් මොනවාද ක්‍රිප්ටෝ ඉඳන් ඔක්කොම විකාර තියෙනවා ගොඩ යන උමනා නම් මේ මොනස්සයක channel එකම ඇති. සල්ලි ගන්න channel නෙමෙයි. ගිහිල්ලා බල්ලා කරලා තමන්ගේ උමනාවෙන් දැනුම ගන්න පුළුවන්. අරගෙන ඉගෙනගෙන මොකරි ගේමක් ගහ ගන්න පුළුවන්. වැටෙන්න එපා. කාගෙන ඉන්න මේ ටිකේ. අමාරු ඇති. මොකරි කරමු. ජය වේවා. මේ ඉවරට කලින් කියන්න ඕනේ මේ. මම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න විනාඩි 10ක් විතර යනකම් මේ හිතුවේ මම මේක chill එකට කරන වැඩක් කියලා. දැන් ටිකක් කියලා ගියාට පස්සේ මම හිතුවේ ඇත්තටම මේ ගොඩ දාන්න ඕනද කියලා. මට මුදු මුදු නෑ. ඒකනේ නෑ නෑ අතර මේ පොඩක් නයිස් 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 ඒකනේ මට මේ මේ මේක කිසිම මට වැඩක් නෑ මේක පුෂ් කරලා ඒකනේ මට වැඩක් නෑ නේ මේ ඇත්තටම මම දැන් කතා බහ කරනවා ඔක්කොම එපා වෙලා ඉන්නේ ඒ කියන්නේ කෙලම වෙලා තමුන්ගේ රස්සාවට යනවට යනවා රසය පඩි වෙඩි වෙන්නේ අනිත් ඔක්කොම වැඩි වෙලානේ අනාත වෙලා ඉන්නේ මම අහනවා කාලේ කරන්න මොකුත් නැද්ද බං අපිට YouTube හරම මොනා කරන්න බෑද බං චරිතයක් නැද්ද බං මොකරි ගේමක් ගහගන්න බෑද බං ඉතින් මං උන්ට කොහොමද කියන්නේ මේක ඒ මට්ටමින් කරා කියලා උන්ට ගොඩ යන්න බෑ කියලා ඉතින් මට කවුරු හරි අර ඒක තමයි මෙතෙන් චරිත ගෙන්නන්න හිතුවේ තව වොලියුමක් ගේනවා තමන්ට සෙට් වෙනවා නම් මේ පාත් එක ගියොත් හොඳයි කියලා ගේම ගහගන්න උලන් ඇත්තටම මේ කියන්නේ මේ මේ ගෙන කට්ටියකින් ඩේටා අහුලා ගන්න පුළුවන් මේ මනුස්සයා ඔයගලන්ට බලෙන් කියලා දෙන්නේ ඒගොල්ලෝ එයාගේ platform වලට ගිහිල්ලා අහුලා ගන්න මෙයාගේ podcast අහන්න මම තදබල fan කෙනෙක් දකින්න ගත්ත කාලේ ඉඳන් ඉතින් සුභවතුම් දිල්ජාන් බොහොම ස්තුතියි ඒවා පළවෙනි මේකට ආවට අපි මේ සිරිසේ දිගටම අදගෙන යමු බොහොම ස්තුතියි ආයිබෝ ආයිබෝ